ಸಮಾಗಮ ಐತಿಕಾರ್ಯ ಯಾಲು ಹಲೋ ಹಲೋ මට පේනෑ මදේ ඔයාට පෙන්වන්න බෑනේ ඔයාට ඒකව බලන්න දැනගන්න ඕන කෝ පෙන්වන්නකෝ බබා හා අපිට පෙන්වෙන්නේ නැහැ ඕක විනාඩි 90 කට සැරයන් කරකෙන්නේ දැන් අපි කෙලිලු තියන්නේ ඒකයි මේ මට කතා කරලා කිව්වේ මොකද්ද මොකද්ද දෙයියනේ මේ වෙන්නේ මට කියන්නකෝ අභ්‍යවක හරණේ තින් අනේ තින් ඥානා ගැන තියා මේ අඩුමතර මේ පාර යන නිකම් මේ වාහනයක් ගැනවත් දන්න මිනිස්සෙක්ගෙන් මම මේ ස්පෙක්ස් එක ගැන කතා කරන්නේ ඥානා කිව්වම මතක් වෙන්නේ වෙන එකක් නේ අනේ ISIS කවුරු ඉන්නනම් මාව තරම් බලයන් ලොකෝ මේ වහනට වැඩි හොඳයි ISS කියන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඕ එහෙම කියන්නේ මට වුණා ISIS වගේ හරි හරි තින් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් හරි මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේට බඩු වරන් يعني කියන්නේ කාගෝ ෂිප් කියලා අපි කියන්නේ ඒකට හරි වහන්ඩ ප්‍රවාහණයට එහෙම නැත්නම් ක්‍රූ ෂිප් එහෙම නැත්නම් පිරිස් ප්‍රවාහණයට තමයි යානා සපයන එක තමයි මේ SpaceX සමාගමෙන් කරන්නේ දැන් පැහැදිලිද SpaceX කියන්නේ මොකද්ද කියලා ඕ හරි හරි එතකොට දැනටත් ඔය ISS එකේ බබා මේ ඩොක් කරනවා කියන්නේ අපි කියන්නේ පාක් කරනවා කියලා අපේ වචනින් කියන්නේ නතර කරලා තියෙනවා ඔය ඩ්‍රැගන් කියන යානා දෙකක් හරි ඒක ඩ්‍රැගන් කියන්නේ මෙහෙමයි මේ සමාගමෙන් නිෂ්පාදනය කරන යානා වර්ගයේ නම තමයි ඩ්‍රැගන් කියන්නේ ඒක අරයි යන්නේ ෆැල්කන් 9 කියන රොකට් එකෙන් තමයි උඩට ගෙනියන්නේ හරි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ටොයෝටා කියන වර්ගයේ තියෙනවානේ ප්‍රියස් කියලා තියෙනවා කොරොල්ලා කියලා තියෙනවා එහෙම තියෙනවානේ ආන් ඒ වගේ තමයි හරිද පැහැදිලිද දැන් ඩ්‍රැගන් කියන්නේ යානා වර්ගය හරි ඔකේ ඉතින් දැන් ඔය ඩ්‍රැගන් කියන යානාවෙන් ලෝකේ පළවෙනි වතාවට අරන් ගියා අභ්‍යවකාශයට සිවිල් පුරවැසියෝ 4 දෙනෙක්. දැන් මේගොල්ලෝ මේ උඩ කැරකිනවා මම මේකයි බැලුවේ ඉන්නවද කියලා. පොඩේ ඉන්න බබා පොඩේ ඉන්න තප්පරයක් ඉන්න එක්කෙනෙක් ඉන්න අපේ අයියා. වඩා අපේ අයියා කෙනෙක් ඉන්න පොඩේ ඉන්න කෝල් එකක් ගන්න. පොඩේ ඉන්න තප්පරයක් ඉන්න උඩ ඉන්න. මං ගැන කියන්න. අර පොඩේ ඉන්න පොඩේ ඉන්න අයියා ආන්සර් කරොත් ගොඩම තමයි අපි ID දාලා කතා කරමු පොඩේ ඉන්න. හලෝ. අයියේ. කෑවනේ බබ මගේ නම්බු එතනම. ඉතින් ෆිට් එකට නේ. පොඩේ ඉන්න මේ මනුස්සයර කතා කරන්න ඉස්සෙල්ලා මට. කල්ලෙක් නම්. අයියේ මං අංජු. මෑත් එක ප්‍රෝග්‍රෑම් එක කරා හැමදාම හතේ ඉඳන් දහවෙනක මොකද්ද ජරඩ් අයියේ යානෙන් පයින් ද හිතනවා එපා 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 එමෙක කෑව දහන්නකෝ කාලා දීලා දින්නේ කියලා බබා ඒගොල්ලෝ ඉන්නේ අභ්‍යවකාශයේ චොක්ලට් අරන් ඉන්න කියන්නේ දැන් මම කතා කරේ ජරඩ් අයියට ඒ කියන්නේ බබා ගිය 4 දිනාගෙන් ප්‍රධානියා අවුරුදු 38යි අනේ ජරඩ් අයිසක් මන්නේ නම කලින් හිටපු නම් පයිලට් කෙනෙක් දැන් ව්‍යාපාරිකයෙක් හරි දෙවනි එක්කෙනා අවුරුදු 51යි සයන් ප්‍රොප්ට කියලා එයා සයින්ස් එකේ භූ විද්‍යාඥයෙක් අතරම ඒ දෙන්නයි තුන්වෙනි එක්කෙනා ඇවිල්ලා අවුරුදු 41 කෙනෙක් ක්‍රිස් සෙම්බ්‍රොස්ක කියලා එයා ඩේටා ඉන්ජිනියර් කෙනෙක් හතරවෙනි එක්කෙනා තමයි චූටි නංගේ අවුරුදු 29යි හේලි හේලි හරි එයා තමයි බබා දැන්ට ඇමරිකාවේ ලාබාල තමයි හැමෝත් අභ්‍යවකාශයට ගිය ඔව්නේ ගගනගාමියෙක් නොවන ඒකෝ දැන් මේ කරකිනවා අපේ පෘථිවිය වටා හැම විනාඩි 90 කට සැරයක්ම රවුමක් ගහනවා රවුමක් යනවා හරි දවස් 3ක් ඒගොල්ලෝ හැම රවුම් ගගා ඉන්නවා හරි මේක ෆුලි ඔටෝමැටික් යානයක් ඉතින් ඒ නිසා කාට ප්‍රශ්නයක් නැහැ මේ උම් මධ්‍යස්ථානයේ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරනවා ඉතින් එතකොට දැන් මේගොල්ලෝ කොහොමත් පෘථිවිය ඉඳලා බබා කිලෝමීටර් 575ක් විතර දුරින් තමයි ඉන්නේ ආ මේ විස්තර දැනගන්න ඊළඟට අපිට යන්න ගේ දුනොත් මෙලවදියක් දන්නේ නැතුව කියලා නිකන් චොර වෙන්න බෑනේ අයියේ
කිලෝ කිලෝමීටර් 570 පහ ඔයා යන්න බබා ඈ අනේ බං කතරොන්චිලා වේදා මාත් එක්ක ගිහිල්ලත් වොමිට් කරපො ඔයා නෙමේ කිලෝමීටර් 570 පහක් යන්න දාන්න දාගෙන කතරොන්චිලා වේ ගිහිල්ලත් බහින කොට කලන් දාලා වගේ උත්තම් බැස්ස නිකන් මල කඳ ගෙනා වගේ කිලෝමීටර් 570 පහක් යන්න මේක බබා කිලෝමීටර් 570 පහක් යන්නේ ISS එකකටත් වැඩිය දුරයි ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානටත් වැඩිය ඉහළට මේගොල්ලෝ යනවා පැහැදිලිද එහෙම උනොතින් මේගොල්ලෝ තමයි දැනට ලෝකේ සාමාන්‍ය පුරවැසියෝ සිවිල් පුරවැසියෝ ඒ කියන්නේ ගගනගාමින් නොවන පුරවැසියෝ කිය වැඩිම දුරක් ගිහිලා තියෙනවා සංචාරකයෝ විදියට හැබැයි නිකන් නෙමෙයි මේ ඔක්කොම ගෙවල යන්නේ ඔව්නේ සල්ලි තියනවා නම් ඉතින් මොනවාද කියලා මේ වැඩි ගානකුත් නැහැ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් විතර වගේ වෙන්නේ අයියෝ ඉල්ලුවා නම් දෙනවනේ කෝටි 3992ක් විතර වගේ වෙන්නේ අයියෝ ලොකු ගානක් කියන්නේ ඊළඟ පාර නම් යනවා මම සාමාන්‍ය වේගයේ මේ යානේ යනවා පැයට කිලෝමීටර් 27360ක් ඒ කියන්නේ අපි කතා කරන ශබ්දයේ වේගයට වැඩිය 22 ගුණයක් වැඩි ඒක දෙවනි වෙන්නේ ඔයයි මාෂි මොක් හරි ඕපදූපයක් පතුරන්න යන එකනේ ඒක තමයි දෙවනි වෙන්නේ දැන් දේරුණා මට සීන් එක දැන් බෑදලිනේ නේ දැන් බෑදලිනේ තාම විස්තර ටිකක් කියන්න තියෙනවා කියන්න ඔයද සින්දුව දැම්මන් කමන්නේ ඕ කියන්න ඕපයක් නම් කාගේ හරි කමන්නේ ඉතින් මොකද වෙලා තියෙන්නේ ඔතන ගිහිල්ලා දැන් බබා ඔය ඔయిత කලින් ජෙෆ් බේසස් තමයි ඔය වගේ මේ බ්ලූ ඔරිජින් සමාගමෙන් යානයක් යවුවේ ජෙෆ් බේසස් කියන්නේ මේ ඇමසන් සමාගම ඒකයි යාව මං එකපාරක් හම්බෙලා තිබ්බා රිචඩ් බ්‍රැන්සන් ඔయిత කලින් වර්ජින් ගැලැක්ටික් කියන සමාගමෙන් ඔය වගේ යානාවක් යවුවා ඔව් ඔව් හැබැයි ඒ ඔක්කොම නිකන් අර කක්ෂයට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳලා ආවෝ හැරලා එනවා යමුස් ගාලා අම්මුඩ පෙන්දලා එනවා නිකන් ආයෙම එල්ලා එනවා හැබැයි මේගොල්ලෝ දවස් තුනක් උඩ කරගෙන ඉතින් ඒකයි මේකේ තියෙන විශේෂත්වය හරි දෙයියන්ගේ පිටෙන් ඉතින් අර කියලා රවුම ගහලා මින් එන එකයි තියෙන්නේ පරිස්සමට ඉති පිසෝ ගාතාව කියාගෙන පරිස්සමෙන් එන්න එනං ඉතින් අපි මේ ලෑස්ති කරන් ඉන්නන් එනකොට රතිඤ්ඤා පත්තු කළ තේද කෝපිත බොන්නේ බතුත් කාලම යන්න ඕනි ගෙනාපුව තියනවා මේස උඩින් තියලා යන්න බලන්න ඔක්කොටම කලින් තුන්දනාම ලෝකෙට ආපු ගමන් මෙහෙට ආවහම පට්ටකෝ මංජල් ටිකක් දාලා ඔක්කොම කරලා මිරිස් කෑල්ලකුත් දාලා අබතියකුත් දාලා දුම් ගාලා නැත්තම් ඔය ඇස්වා කටවහට පුපුරන තුන්දනා දාන්න සින්දුව අනේ අම්මේ අර අයියා මේ ජෙරඩ් 38යි කිව්වා වයසනේ 38යි අනේ මොකෝ අනේ තින්නේ අසන කොල්ලා මං දැක්ක ෆොටෝ සල්ලිත් තියනවා කියන්නේ ඇමරිකාවේ ඉන්න බිලියන පතියෙක්ලුනේ ආ Facebook ඉන්නවද දන්නේ නැහැ සර්ච් කරලා බලන්නකෝ නංගි හරිද WhatsApp ඉන්න ඉමෝ ඉන්නවද දන්නේ නැහැ